දේශපාලනඥයන්ට ආර්ථික අවබෝධයක් ඇත්තෙම නැහැ. ඒ ආර්ථික අවබෝධයක් නැති නිසා තමයි අපිට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි ආර්ථිකයේ බංකොලොත් බවට පත් වෙලා තියෙන්නේ. මේ ආර්ථිකය ගොඩ ගැනීමට මගේ තියෙන ව්‍යාපාරික දැනුම පළපුරුද්ද, ඒ වගේම රාජ්‍ය පරිපාලනයේදී මම කරලා තියෙන වැඩ කටයුතු දිහා බලපුවාම මම දැන් මහජනතාව දන්නවා මම 2023 මැයි මාසයේදී මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයා වශයෙන් ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් 123ක් ඡන්දය දීලා මාව ඒකෙන් අස්කරා. ඒක අස්කිරීමට හේතුව වුණේ මම කිව්වා මිලියන 7ක් වන විදුලි පාර්ශ්වික ජනතාවට ඒ වගේ ඉන්ධන මිල වැඩි මේ අඩු කරන්න ඕන කියලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අන්තිමට ඒකට මම මේ දියත් කරපු සටනේ ප්‍රතිඵලයක් වශයෙන් එකම සභාපතිවරයා රජයේ කොමිසමක හිටපු සංස්ථාවක හිටපු පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 119 වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුවේ මහජනතාවට සේවය කරමු නිසා මේ දැන් ඡන්දය එක එක පිල්වලට බැදිලා ඉල්ලන සියලුම දෙනා එකතු වෙලා මාව අයින් කරලා රට බංකොලොත් බාහිර පත්ලා දැන් කියනවා අපි අලුත් සන්ධාන ගහනවා, අපි අලුත් දේශපාලන ගමනක් යනවා, මේ අපේ ප්‍රතිපත්ති, ඒ නිසා අපිට ඡන්දය දෙන්න කියලා නැවතත් මේ රට මේ කට්ටියගේ පරිපාලනයට නතු කරගෙන මේක තවත් කාබාසිනියා කරන්න තමයි මේ හදන්නේ. මේ එන මැතිවරණයේදී දේශපාලනය නොකරපු රාජ්‍ය පරිපාලනය දන්න රාජ්‍ය පරිපාලන ඉගෙනගත්ත සාර්ථක ව්‍යාපාර කරන මං වගේ ව්‍යාපාරිකයෙක් විවසායකයෙකුට අවස්ථාව දීලා බලන්න කොහොමද මේ ආර්ථිකය මේ බංකොලොත්තුන ආර්ථිකය ගොඩගන්නේ කියලා. ඒකට අවශ්‍ය සැලසුම් ඔක්කොම සකස් කරලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.